ලංකාවට ඉන්ටර්නෙට් එන්නේ කොහොමද කියලා දන්නවද? චන්ද්‍රිකා වලින් නම් නෙමෙයි. මුහුදු පතුල දිගේ ඇදපු කේබල් කිහිපයක් මගින් තමයි දූපතක් වෙච්ච ලංකාව ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නේ. මේවට කියන්නේ සබ්මරින් කේබල්ස් කියලා. මේ කියන්නේ යන්නේ ඒ ගැන. ලංකාවට එන සබ්මරින් කේබල් අතරින් ප්‍රධානම කේබල් පද්ධතිය තමයි CMV කියන්නේ. CMV කියන අකුරු ටිකෙන් කියවෙන්නේ South East Asia, Middle East, West Europe කියන එක. මේ කේබල් පද්ධතිය ප්‍රංශයේ ඉඳලා සිංගප්පූරුව දක්වාම දිවෙනවා. ඔය අතරේ තියෙන හැම රටකම වගේ නියෝජිත ආයතනයක් මේ කේබල් වෙනුවෙන් මුදල් ආයෝජනය කරනවා. ලංකාවේ නම් මෙසේල්ටි තමයි මුදල් ආයෝජනය කරන්නේ. මේ කරපු ආයෝජනයේ ප්‍රමාණයට අනුව තමයි කේබල් පද්ධතියෙන් තමන්ට ලැබෙන ධාරිතාවය තීරණය වෙන්නේ. දැනට CMV 1-5 දක්වා කේබල් පද්ධති මුහුදේ තියෙනවා. ගොඩක් ඉස්සර මේ සබ්මරින් කේබල් හදලා තිබුණේ තඹවලින්. ඉෂ්තම්භය අඩියකට ටිකක් අඩුයි. ලංකාවට මුලින්ම ආවේ CMV 1 කියන කේබල් එක. තනිකර තඹ. මේක සම්බන්ධ වුණේ කොළඹ ගෝල්ෆේස් පිටිය අසලට. ලංකාවෙන් මේකේ අයිතිය තිබුණේ SLT ආයතනයට. ටික කාලයකින් මේකේ ධාරිතාවය මදි වුණා. ඒක නිසා අර රටවල් ටික එකතු වෙලා හැදුවා CMV 2 පද්ධතිය. මේකත් තඹ. වෙනසකට තිබුණේ මේකේ කේබල් දෙකක් තිබුණා. එහෙම බෙදුවේ සංඛ්‍යාතය දෙකට බෙදලා. මේකත් සම්බන්ධ වෙන්නේ ගෝල් ෆේස් පිටිය අසලටමයි. අධික වියදම අනාගතයේදී වේගය ප්‍රමාණවත් නොවීම හා ප්‍රකාශ තන්තුවල ආගමනය නිසා CMV1 සහ CMV2 වගේ තව රැහැන් සියල්ලම වගේ අභාවයට ගියා. ඊට පස්සේ ආපු සබ්මරින් කේබල්ස් ඔක්කොම ප්‍රකාශ තන්තු නොහොත් ෆයිබර් ඔප්ටික්ස්. මුලින් ෆයිබර් ඔප්ටික්ස් කියන්නේ මොන වගේ දෙයක්ද කියලා කෙටියෙන් පැහැදිලි කරන්නම්. මුලින්ම කියන්න ඕන ෆයිබර් ඔප්ටික්ස් ඇතුලේ කිසිම කම්බියක් නැහැ. තියෙන්නේ ඇහැට නොපෙනෙන තරම් සිහින් වීදුරු කෙන්දක්. එතකොට කොහොමද මේක දිගේ දත්ත හුවමාරු කරන්නේ? හරිම සරලයි. ඕනම දත්තයක් බයිනරි සංඛ්‍යාවකින් නිරූපණය කරන්න පුළුවන්. 0.1, 0.1 වගේ. ඔයා චිත්‍රපටවල එහෙම දැකලා ඇති. 1 සහ 0 විතරක් උපයෝගී කරගෙන දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. මෙහෙම හිතන්නකෝ. ඔයා ගඟක එක යාවරකට වෙලා ඉන්නවා. ඔයාගේ යාළුවෙක් ගංගාවේ එහා යුරේ ඉන්නවා. ඔයාට ඕන එයාට 0.1, 0.1 කියන පණිවිඩය යවන්න. ඔයා කරන්නේ විදුලි පන්දමක් පාවිච්චි කරන එක. විදුලි පන්දම නිවිලා නම් 0, පත්තු වෙලා නම් 1. ඔයා නිශ්චිත කාලයක් තුළ ටෝච් එක ඕ නැවත ඕ හැටියට 0.1, 0.1 කියන පණිවිඩය එහා යුරේ ඉන්න යාළුවට යවනවා. දැන් එයාට තියෙන්නේ ඔය සංඛ්‍යාව ඩිකෝඩ් කරලා ඔයා එවේ මොකක්ද කියන එක හොයාගන්නයි. ඔය ක්‍රමයම තමයි ඔප්ටිකල් ෆයිබර් වලත් තියෙන්නේ. වීදුරු කෙන්ද දිගේ යවනවා අධි බලති ලේසර් කදම්බය. මේක උනෝ වෙන හැටියට තමයි එහා පැත්තෙන් 1ද 0ද කියන එක අඳුරගන්නේ. එහෙම බැලුවම මේක ආලෝකයේ වේගයෙන් දත්ත සම්ප්‍රේෂණ කිරීම. තව කම්බි වලට මේ වේගයත් එක්ක හැරෙන්නවත් බෑ. ඉතින් කාලයක් එක්ක සබ්මරින් කේබල් ඔක්කොම ෆයිබර් වලට මාරු වුණා. පරණ කොපර් කේබල් එහෙමම මුහුද මැද අතෑරලා දැම්මා. දැන් ලංකාවට එන සබ්මරින් කේබල් කිහිපයක් තියෙනවා. මේ ඔක්කොම ෆයිබර්. පළවෙනි එක තමයි CMV 3. මේකේ ලෑන්ඩින් ස්ටේෂන් එක තියෙන්නේ ගල්කිස්සේ. පරණ නිසා ළඟදිම මේකේ ඔපරේෂන්ස් නවති. මේකේ ලංකාවේ අයිතිය තියෙන්නේ SLT 1. දෙවෙනි එක තමයි CMV 4. මේක තමයි අර ගෝල් ෆේස් එකේ මුහුද දිගේ කළු පාට බට වගේ යන්නේ. ගෝල් ෆේස් එකට ගියොත් මේවා බලන්න අමතක කරන්න එපා. තුන්වෙනි එක තමයි CMV 5. මේක තමයි අලුත්ම සහ වේගවත්ම එක. එක තරංග ආයාමයක් සඳහා වේගයේ තත්පරයට ගිගාබයිට්ස් 100යි. ඒ වගේ තරංග ආයාම 80ක් යවන්න පුළුවන්. එතකොට සම්පූර්ණ වේගයේ තත්පරයට ටෙරාබයිට් 8ක් විතර වෙනවා. හැබැයි ලංකාවේ නම් තව අවුරුදු 10කටවත් තරංග ආයාම 80ක් පාවිච්චි වෙන්නේ නැහැ. ඒ නිසා දැනට උපරිම වේගය 600 Mbps වගේ තමයි යන්නේ. ලෑන්ඩින් ස්ටේෂන් එක තියෙන්නේ මාතර. මේකෙත් ලංකාවේ අයිතිය SLT 1. හතරවෙනි එක තමයි ටයිරබ්. මේක නම් ලෝකේ වටේ යන එකක් නෙමෙයි. මේක පොයින්ට් ටු පොයින්ට් කනෙක්ෂන් එකක්. මේකෙන් තමයි ලංකාවයි මාලදිවයිනයි කනෙක්ට් වෙන්නේ. ලංකාවේ අයිතිය තියෙන්නේ SLT 1. පස්වෙනි එක තමයි භාරත් ලංකා. මේකත් පොයින්ට් ටු පොයින්ට් එකක්.
මේක ලංකාවයි ඉන්දියාවයි අතර තියෙන එකක්. ලංකාවේ අයිතිය තියෙන්නේ SLT එකට. සීමීවි පහ එන්න කලින් තිබ්බ තුන සහ හතර වල දෝෂයක් ආවත් මේ භාරත් ලංකා එක මගින් ඉන්දියාව හරහා තමයි අපි ලෝකෙට සම්බන්ධ වුනේ. හයවෙනි එක තමයි වේ ඔෆ් බෙන්ගෝල් ගේට්වේ. මේක යුනයිටඩ් ඇරබ් එමිරේට්ස් ඉඳලා සිංගප්පූරුවට යන්නේ. මේකේ ලංකාවේ අයිතිය ඩයලොග් එකට උපරිම වේගයේ තත්පරයට ටෙරාබයිට් 6.4 කියලා තමයි කියන්නේ. ලෑන්ඩින් ස්ටේෂන් එක තියෙන්නේ ගල් කිස්සේ. දැනට ලංකාව සම්බන්ධ වෙන්නේ ඔය සබ්මරින් කේබල් පද්ධති 6ට විතරයි. ඒකෙන් පහක අයිතිය SLT එකටත් එකක අයිතිය ඩයලොග් එකටත් හැටියටත් තමයි තියෙන්නේ. මේ සිතියම් රූපවල තියෙන්නේ ඔය සබ්මරින් කේබල් පද්ධති කිහිපයක ගමන් මාර්ගය. මේවා සාමාන්‍යයෙන් යන්නේ මුහුදු පතුලින්. මේ කේබල් ස්ථාපනය කරන්න සහ නඩත්තු කරන්න කිමිදුම්කරුවෝ සහිත වෙනම ජාත්‍යන්තර ආයතන තියෙනවා. එයාලා තමයි සබ්මරින් කේබල් සම්බන්ධව මුහුදේ අනසක පතුරවාගෙන ඉන්නේ. අපි ටෝච් එකක් ගැහුවම ඒ ටෝච් එළිය විහිදෙන උපරිම දුරක් තියෙනවා. ඊට වඩා දුරින් ඉන්න කෙනෙකුට මේ ටෝච් එළිය පේන්නේ නැහැ. ෆයිබර් ඔප්ටික්ස් දිගේ යන ලේසර් එළියත් ඒ වගේමයි. එළියක් කිව්වට මේක එළියක්ම නෙමෙයි. තේරුම් ගැනීමේ පහසුවට එළියක් කියලා හිතාගන්න. මේ ලේසර් ආලෝකයටත් යන්න පුළුවන් උපරිම දුරක් තියෙනවා. එතනින් එහාට එළිය යන්නේ නැහැ. එතකොට තමයි රිපීටර්ස් අපේ පිහිටට එන්නේ. මේ රිපීටර්ස් මුහුදේ තැනින් තැන හයි කරලා තියෙනවා. මේවා වලට පැවරෙන රාජකාරිය තමයි තමන්ට ලැබෙන දුර්වල ලේසර් කදම්බේ ශක්තිය වැඩි කරලා නැවතත් කේබල් එක දිගේ ඊළඟ නැවතුම වෙත යවන එක. ඒකට පාවිච්චි කරන්නේ රිපීටර් එකේ තියෙන ඔප්ටිකල් ඇම්ප්ලිෆයර්ස්. කලාතුරකින් මුහුදේ නාවික යාත්‍රා නැංගුරමක් මුහුදට දාගෙනම එහෙට මෙහෙට යනවා. ඔය නැංගුරමක් අපේ සබ්මරින් කේබල් එකේ පැටලුනාම කේබල් එක එතනින් කැඩිලා යනවා. සාමාන්‍ය ෆයිබර් එකක් සිහින් කෙන්දක් හැටියට තිබුණට සබ්මරින් කේබල් නම් එහෙම හීනි නෑ. ඒකට හේතුව තමයි ෆයිබර් එකේ ආරක්ෂාවට ඒක වටේට තියෙන ආවරණ. මේ හරස්කඩ දිහා බැලුවම පේනවනේ හීනි ෆයිබර් එක වටේට කොච්චර ආරක්ෂක ආවරණ තියෙනවද කියලා. ඔය එක ආවරණ වර්ගයකට තමයි අමව එක කියන්නේ. මේක ලෝහමය ආවරණය. මේ ලෝහ අමව එක දිගේ තමයි රිපීටර්ස් වලට අවශ්‍ය විදුලිය සම්ප්‍රේෂණය කරන්නේ. සන්නායකයක් දිගේ විද්‍යුතය ගමන් කරනකොට ඒ වටා චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවනේ. මේකෙත් එහෙම තමයි. ඔන්න ඔය චුම්බක ක්ෂේත්‍රය කට්ටියක් වරදවා වටහා ගන්නවා. ඒ තමයි මෝරු. එයාලා මේක ගොදුරක් කියලා හිතලා කේබල් එක හපලා හපලා කඩලා දානවා. ඔය දෙක තමයි ප්‍රධාන වශයෙන් සබ්මරින් කේබල් වලට සිදුවන අලාභහානි. ඉතින් ඔය එක කේබල් එකකට අනතුරක් වුණත් අපිට තව කේබල් ඕන තරම් තියෙන නිසා ලංකාවට ඉන්ටර්නෙට් නැති වෙයි කියලා අනවශ්‍ය බයක් ඇති කරගන්න නම් කිසිම හේතුවක් නැහැ. සටහන: ගෙහාන් මෙන්ඩිස්.